ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහේ පරාට එකක් හරිම තුනියට හදන රසම රස පරාට එකක් එක පිටිකෝපයකින් තමයි මම අද මේ පරාට හදාන්නේ හවසට තේ එකක් බොන්න උදේ කෑමට රෑ කෑමට හොඳටම ගැලපෙනවා වෙනම කරි මොනවත් හදන්න ඕන නැහැ ලේසිම කරි එකක් හදන විදිහ මම අද ඔයාලට කියලා දෙනවා ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි කෝප්පයක් ග්‍රෑම් වලින් නම් 150ක් ඒකට මම එකතු කරනවා ලුණු තේ හැඳි භාගයක් මුලින්ම අපිට පුළුවන් මේ ටික චුට්ටක් අවලම් කරගන්න ඊළඟට වතුර අවශ්‍ය තරමට දාලා ඝන ඩෝ එකක් අනා ගන්න මෙන්න මේ වගේ තමයි අපේ ඩෝ එක තියෙන්නේ. දැන් අපිට පුළුවන් කවර් කරලා විනාඩි 10ක් 15ක් පැත්තකින් තියලා තියන්න. දැන් මේ අතරෙදි හරිම ලේසි කරි එකක් මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන මම අරගෙන තියෙනවා chop කරගත්ත රට ලුණු ගෙඩියක්. ඒකට මම එකතු කරනවා අමු මිරිස් කරල් දෙකක්. කරපිංච ලොකු ඉත්තක්. ඊළඟට මම එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි භාගයත් තේ හැඳත් අතර කෑලි මිරිස් තේ හැඳි දෙකක් තුනක් වගේ ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් ලුණු කුඩු ඔයාලගේ රස අනුව ගන්න මේ මිරිස් ප්‍රමාණය ලුණු ප්‍රමාණය ඔයාලගේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන් දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරන්න එතකොට අපේ කරි එක ලෑස්ති දැන් ඔයාලට පේනවා ඇති අපේ ඩෝ එක හොඳටම මෘදු වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් පිටි චුට්ටක් ඉහළ මේ වගේ ඩෝ එක කොටස් හතරකට වෙන් කරන්න. හැම කොටසක්ම මේ වගේ බෝල හදා ගන්න. ඊළඟට අපිට පුළුවන් එක කොටසක් අරගෙන මෙන්න මේ වගේ හොඳට තුනි කරන්න. මේ වගේ පුළුවන් තරම් ඔයාලා තුනි කර ගන්න. ඊළඟට අපි හදාගත්ත කරි එකෙන් ටිකක් එක පැත්තකින් තියන්න. දැන් වටේට වතුර තවරලා අපිට පුළුවන් මෙන්න මේ හැඩයට නවා ගන්න. දැන් විනාඩි 5ක් විතර මේ ටික පැත්තකින් තියන්න ඊට පස්සේ අපිට පුළුවන් ආයෙත් මේ වගේ තුනි කරගන්න. මම දැන් pan එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් වැඩිපුර දානවා. තෙල් ටික රත් වෙනකොට අපිට පුළුවන් මේ රොටි එක දාන්න. දැන් මධ්‍යම ගින්දරේ පැත්තෙන් පැත්තට හරව හරව ලස්සන පාටට හදා ගන්න. මේ රොටි එකම ඔයාලට කැමති නම් තෙල් අඩුවෙන් හදන්න පුළුවන්. තෙල් වැඩිපුර දැම්මම හොඳට ක්‍රිස්පි වෙනවා. එතකොට රස වැඩි. Thank you.
දැන් අපේ රොටි ටික ලෑස්ති. දැන් අපිට පුළුවන් පිඟානකට මාරු කරගන්න. මම දැන් සරස ගන්න කොත්තමල්ලි කොළ ටිකකුයි කැලි මිරිස් ටිකකුයි හිනවා. මම දැන් ඔයාලට ටිකක් කඩල පෙන්නන්නම් කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති කඩද්දීම මෙන්න මේ වගේ හොඳට ක්‍රිස්පියට තියෙනවා. සාමාන්‍ය රොටියක් කනවට වඩා ක්‍රිස්පියට රසට සැරට කන්න පුළුවන් වෙනස්ම විදිහේ කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. පුංචි වෙලාවකදී හරිම ලේසියෙන් ඔයාලට හදන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් තියෙනවා නම් ඒව පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.